නවිකා මුදාව කල මෙහෙම කදී දකුණු මොහොතේ යාත්‍රා කරමින් තිබූ බහුදින යාත්‍රාවක් සිය භාරයට ගැනීමට ඊයේ පස්වරුවේ කටයුතු කර තිබෙනවා. ඒ පරීක්ෂා කළ සෙබළුන්ට යාත්‍රාවේ තිබූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක් සොයා ගැනීමට හැකි වුණා. මේ අනුව අදාළ යාත්‍රාවේ සිටි දෙවිවරුන් 6 දෙනෙක් අතරඟුඩු ගැනීමට කටයුතු කළා. සැකකරුවන් සහ මත්ද්‍රව්‍යතෝගේ සහිත බහුදින යාත්‍රාව අද උදැසන ගාල්ල දෙවිවර වරාය වෙත ගෙනීමටයි කටයුතු කළේ. ආර්සිය 36 යාත්‍රාවේ අරදෙන නිලධාරී ඇතුළු ඔවුන්ට ලබා දුන්න තොරතුරු අනුව තාමත් සාර්ථකව ගැඹුරු මුහුදේදී මේ දීවර යාත්‍රාව හඳුනාගෙන ඔවුන් පසුපස අභාගොස් සූක්ෂම ලෙස උපක්‍රම භාවිත කරමින් මේ යාත්‍රාව නවත්වාගෙන අත්අඩංගුවට අරගෙන පසු පරීක්ෂා කිරීමේදී මේ නිවන් විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණය අත්අඩංගුවට ගැනීමට හැකිවීම ඔබ සමම මේ ජාතියට කරපු විශාල මෙහෙවරක්. මේක මෙතනින් අවසන් වෙන්නේ නැහැ. අවුරුද්දේ මොන තරම් මේ විනාශකාරී මත්ද්‍රව්‍ය රැගෙන ඉඳ උත්සාහ ගත්තද කියලා ඉවරලා ඉතින් පිටටත් තියෙනවා. ඉතින් මේ උදාහරණය අරගෙන එවැනි චාවාරම් තවදුරටත් වැළැක්වීමේ හැකියාව අපිට තියෙනවා. ඒ මත්ද්‍රව්‍ය රටට ඒම වැළැක්වීම ඒ වගේම ඒ සම්බන්ධව අනිකුත් පියවරවල් පාසල් සහ තරුණ පරම්පරාව මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළැක්වීම ඒ වගේම භාවිතා කරන පුද්ගලයන් භාවිතයෙන් ඉවත් කර ගැනීමට මෙවැනි විශාල දේවල් සිද්ධ වෙනවා. විශාල පරිශ්‍රමයක් දරමින් ලංකාව පුරාම විශේෂයෙන්ම මේ මත්ද්‍රව්‍ය ගෙන එන ප්‍රදේශ මේ ජාවාරම් කරන සිටින ප්‍රදේශ වැටලීම් සිද්ධ කරනවා. විශාල ප්‍රමාණයක් මේ සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගනිමින් ඒ වගේම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමෙන් මේ රට ඇතුළේ තියෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීමට සහ මේ වෙනදාම මේ ජාවාරම නවත්වා ගැනීමට උත්සාහ දරනවා. මේක ප්‍රතිඵලයක් වශයෙන් ස්ට්‍රීට් වැලි එක අද මත්ද්‍රව්‍ය මිලදී ගන්න තියෙන හැකියාව අඩු වෙමින් පවතිනවා. ඒ වගේම මිල වැඩි වෙමින් පවතිනවා. ඒ කියන්නේ සමාජයේ මත්ද්‍රව්‍ය ප්‍රමාණය යම්කිසි මට්ටමකට අඩුවීමක් දක්වනවා කියන එක. මේ අතර යුක්තිය මෙහෙමට අදාළව දිවයිනේ ප්‍රදේශ රැසක මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර හික්කඩුව පොලිස් අසමේ සිදු කළ මෙහෙයුම් තුනකින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කාන්තාවක් ඇතුළු සැකකරුවන් දස දෙනෙක් අතරඟුඩුගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකා මත්ද්‍රව්‍ය විනාශක සහ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ සෙබළුන් බෝස ප්‍රදේශය කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10කට ආසන්න ප්‍රමාණයක් සහ විද්‍යුත් තරාදියක් සමග සැකකරුවෙක් අතරඟුඩුගෙන තිබෙනවා. 18 හැවිරිදි අදාළ සැකකරු ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් බව කියන රත්කම විදුර නැමැත්තාගේ ගෝලෙක් බවයි විශේෂ කාර්ය බලකා මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ. යුක්තිය මෙහෙමට සමගාමීව අනුරාධපුර ප්‍රියංකරගම පොලිස් බල ප්‍රදේශයේ කළ සෝදිසියකදී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව කියන කාන්තාවන් දෙදෙනෙක් අතරඟුඩු ගැනීමට කටයුතු කර තිබෙනවා. බණ්ඩාරවෙල පොලිසිය නගරයේ හදිසි සෝදිසි මෙහෙයුමක් සිදු කිරීමට කටයුතු කළ අතර ඊට පොලිස් නිල සුනක සහයද ලබාගෙන තිබුණා. යුක්තිය මෙහෙමට සමගාමීව මඩකලපු ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ කටයුත්තක් ඊයේ සිදු කරන අතර ඊට ප්‍රදේශයේ ජනතාවගෙන්ද සහය හිමි වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දොඩංගොඩ පොලිසිය සිදු කළ මෙහෙයුමකදී රන්මාල සොරකම නිරත වූ බව කියන පුද්ගලයන් දෙදෙනෙක් අතරඟුඩුගෙන තිබෙනවා. කලුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරුවන් දෙදෙනා රන්මාල ඇතුළු විවිධ කොල්ලකෑම් 10කට සම්බන්ධයි බවයි පොලිසිය සඳහන් කළේ. දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට බැහැ වූ අදාළ සැකකරුවන්ගේ ක්‍රියාකලාපයේ හේතුවෙන් දොඩංගොඩ සහ අවට ප්‍රදේශවල ජනතාව දැඩි බිහිතියට පත්ව සිටි බවද වාර්තාකරු සඳහන් කළා. යුක්තිය මෙහෙමට සමගාමීව ගත වූ පැය 24 තුළ සිදු කළ මෙහෙයුම් වලදී සැකකරුවන් 1184 දෙනෙක් අතරඟුඩුගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලයේ සඳහන් කළේ ඔවුන් සන්තකයේ තිබේ හෙරොයින් අයිස් ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබවයි. මේ අතර යුක්තිය මෙහෙමට සමගාමීව විශේෂ මාර්ග බාධක යොදමින් රථ වාහන පරීක්ෂා කිරීමේ කටයුතු දිවයිනේ ප්‍රදේශ රැසක ක්‍රියාත්මක කෙරුණා.